දුපියන්නේ සිත කියන එක මගේ ළඟ පවතින එකක්ද නැත්නම් වර්තමාන මොහොතේ බිහි වෙන එකක්ද සිත කියන එක ඔව් මගේ ළඟ පවතින එකක්ද නැත්නම් වර්තමාන මොහොතේ බිහි වෙන එකක්ද කියලා අනුකම්පාවෙන් පහදා දෙන්න දැන් අට වශයෙන් දෙකම හරි වර්තමාන මොහොතේ ඔය හිත මේ හිත කියන එක කොටස් දෙකක් තියෙනවා අසුචවත් පුතඥන පුද්ගලයාගේ හිත විඥාන සිත සුතවත් අරිය ශාවකයාගේ හිත විඥාණයෙන් මිදුණු ප්‍රඥා හිත දැන් මේ විඥාණයෙන් ක්‍රියාත්මක වන සිත අර බුදුහාමුදුරුවෝ කිව්වා මේකට මේ උපමාවකින් කියන්න බෑ ඒ නිසා මේක මේ මේ අනි අනිදස්සන විඥාණං අනිදස්සනං දූරං ගමං ඒකචරං ගුහාසයන් අසස්වරීරං එතකොට ඔය පුතඥන පුද්ගලයාගේ හිතේ තමා විඥාණය ඒක තමා අර නිදර්ශනයකින් පෙන්වන්න බෑ ඔය තිබිලා කොහෙම ආවද කියලා මේක හරියට ගින්නක් ආව වගේ තමා දැන් ඔය ගිනි පෙට්ටියකුයි ගිනි කූරකුයි දෙපැත්තක තියෙනවා ඔය දෙක පටිච්ච වුණාම තමා ගින්නක් ආවේ කොහෙ තිබිලා ආවද කියලා කාටවත් කියන්න බෑ ඒ වගේ ඔය විඥානියත් දෙකක් පටිච්ච වෙනවා චක්කුංච පටිච්ච රූපේච ඒ වගේ ඔය පටිච්ච වෙන 36 ආකාරයක් තියෙනවා ඒ නිසා මේක නිදර්ශනයකින් කියන්න බෑ අනිදස්සනම් ගුහා සයක් තියෙනවා ඇහැ කන නාසය දිවකය මන හයෙම විඥානය උපදිනවා අසසදීනම් මේක ආපෝතේජ වායෝ පටි කියන කොට සාත්‍රට අයිති නෑ අසසදීනම් ඒ වගේම දූරං ගමං ඒක චරං මේක ඕන දැනක දැන් ඔබ මේ දැන් මේ මොහොතේ ඔබට ඔබේ ඔය විඥානය එකපාරට ඔබේ ගෙදරට යවන්න පුළුවන් ගෙදර ලාච්චුව අහලා දාවේ නැද්දාවේ අරවා මෙයා ඔක්කොම හිත යවන්න පුළුවන් ඉතින් දූරං ගමං ඒක චරණ තනියම යන්නත් පුළුවන් ඔබ නැතුව ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ විඥානය හැබැයි ඔය විඥානයම ඔබට පුළුවන්කම තියෙනවා සතර කමඨාන් නිවැරදිව කරලා පිරිසිදු කරගත්තාම ප්‍රඥාවෙන් කටයුතු කරනකොට ඔය කිසිම දෙයක් ඔය නැතුව ඔබ අර විස්සෝපේට න චලති න බයති න විස්සෝපති න සෝචති ඒ කිසිම දෙයකට පත් වෙන්නේ නැහැ ඔබ ඉවසලමිමලා උපේක්ඛාවෙන් ලැබෙන සියලු දේ ඒ අවස්ථාවට ගැලපෙන විදියට ඔබ ඔබේ හිත පිරිසිදු කරගන්නවා ඔබේ හිතේ සංසීමක් ඇති කරගන්නවා විමසා විචාරාත්මක විමසා බලන්න පුළුවන් චන්ද්‍රීය චිත්ත විමසා හතර ලැබෙනවා අරහතුන් වහන්සේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ සිංහනාදයක් කෙරුවා කියලා කියනවා එතකොට එතන මේ ස්වාමීන් වහන්සේ නමක් දොස් පවරලා බුදුහාමුදුරන්ට ඒක ආරංචි වෙලා බුදුහාමුදුරව ගෙන්නලා මහණ සාරිපුත්ත රහතන් සාරිපුත්ත ළඟට ගිහිල්ලා ඔබ වහාම සමාව ගන්න නැත්නම් ඔබේ හිස සත්කඩකට පැලෙයි කියලා එහෙම පෙන්නුවා. පොප් වෙලාවක් තියෙනවා. ඒ වගේම රාජ කියලා අනාගාමි උවසුවෙකුටත් අර ස්වාමීන් වහන්සේටම දොස් පවරලා එතකොට මේ දොස් පවරලා සිත සත් කඩකට පැලෙයි කියලා එයාටත් කිව්වා සමාව ගන්න කියලා. ඒ වගේම දැන් එහෙම තියෙනවා. ඔය මේ සිංහල පරිවර්තනයේ තමයි සත් කඩකට පැලෙයි කියලා තියෙන්නේ. නමුත් මාගදී භාෂාවේ නම් සත් කඩ කතාවක් නැහැ. නැහැ. ඊට පස්සේ මේ සිංහලට පරිවර්තනය කරනකොට මාගදී අකුර වචනේ මේ මිනිසුන්ට දාන්න සිද්ධ වුණා හත් කඩකට පැලෙනවා කියලා. එතකොට මාගදී භාෂාවේ එහෙම කතාවක් නැහැ තියෙන්නේ අර මේ දැන් සූත්‍රයක තියෙනවා මේක පැහැදිලිව මේක තියෙන්නේ මොකද්ද මට අපි දැන් අර පරිකුප්ප සූත්‍රයේ තියෙන්නේ මේක තියෙන්නේ හත් කඩකට කතාවක් නෙමෙයි එතකොට ඒක මං කිව්වේ ඒකේ අනුව මං නමුත් ඉතින් අර ඕක මේ සත්‍ය අර මේ නිගණ්ඨනාථ සත්‍ය තත් දේශනාවක් කළා බුදුහාමුදුරුවෝ සත්‍යක සූත්‍රයේ ඒ සූත්‍රයේත් කියලා තියෙනවා සත් කඩකට පැලෙයි කියලා සිංහල පරිවර්තනයේ නමුත් මාගදී පැත්තේ වාලි පැත්තේ සත් කඩ කතාවක් නැහැ දැන් මම මේ අහන්නේ
ඒ වගේ අර අනාගාමි මහරහත් කට්ටියට එහෙම තිබුණත් සෝවාන් වුණු කෙනෙකුටත් සැඩපරුස විදිහට කතා කරුවොත් යම්කිසි කෙනෙක් පළ දෙනවද එහෙම? ඔව් පළ විපාක දෙනවා. මොකද සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයාත් අර සංඝ කියන කොටසට අයිති. අර කායේන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්චයන් කම්ම මේ සංඝ කියන කොටසට සෝතාපන්න සකදාගාමි අනාගාමි තුන් කොටසම අයිති. මාර්ගයේ හිටියත් ඵලයේ හිටියත්. එතකොට ඒ අයටත් ආර්ය උපාදිය. ඔව් ඔව් ඔව්. හිතින් කයෙන් වචනෙන් හෝ මෙහෙම ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් රාගයක් මෝහයක් ඇතික කටයුතු කරනවා නම් ඒ ආර්ය උපාදිය. ඒකත් ඒ වගේම ඒ වෙලාවෙම විපාක දෙනවද? ඔව් ඒ වෙලාවේ ඉඳන් කොයි වෙලාවේ හෝ විපාක දෙනවා. විපාක දෙනවා. හැබැයි අහෝසි වෙන්න පුළුවන්. දැන් බැඩි වෙලාවත් ඔහොම ද්වේෂයක් ඇති වෙලා තව විනාඩි පහකින් විතර මේක තේරුම් අරගෙන මෛත්‍රී වැඩුව පරම මෛත්‍රී වැඩුවත් කමා කරගත්තොත් ඒකෙ මිදී නිදහස් වෙනවා. එතකොට දැන් යම් කිසි කෙනෙක් මේ කෙනා සෝවන් වුණා කියලා දන්නේ නැති වෙන දොස් කියන්නේ. එතකොට එයාට සමාව ගන්න දන්නේ නැහැ යා. ඔව් එයා ඒක තමයි කියන්නේ. ඔබ සියලු දෙනාට අපි කියන්නේ දැන හෝ නොදැන හෝ හිතෙන් කයෙන් වචනෙන් වරදක් පාපයක් අවඩක් අසාධාරණයක් වුණා නම් කමාව ගන්න. එතකොට දැන හොන දැන හො දැන් මං අහලා තියෙනවා මං අවුරුදු 10 විතර කාලේ ඒ කාලේ හිටපු වයස්ගත කට්ටිය වචනයක් කියනවා හත්තිලව්වයි කියලා. දැන් නම් අහලා නැහැ ඒක සාමාන්‍යයෙන් අර අර ඒක නැති වෙලා යන වචන වාගේවා. ඒකේ තේරුම මොකද කියලා මං අහන්නේ. හත්තිලව් කියන්නේ ඉලව් කියන්නේ ඉලව් ගෙදර කියන්නේ මරණයනේ. මරණ හතක් කියන එක. මරණ හතක්. ඒ ආ ආ. ඒ වගේ සිංහල භාෂාවට හදාගෙන තියෙන මන හත්තිලව් අයියා. ආ ඒ නෝ